හැමදාම ජීවිතයට අලුත් තොරතුරු ගෙනව විශ්වතොරතුරු YouTube channel එකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ එන්නතක් යන කුමක්ද? ඒ වගේම එන්නතක් ලබා ගැනීමට පෙර 10,000ක් ඇතිව එන්නත ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීම අද අපි මේ වීඩියෝෙන් කතා කරනවා. COVID-19 ට එරෙහිව තන ඇති එන්නත් කිහිපයක් මේ වෙන විට ලෝක පුරා භාවිත කරමින් පවතිනවා. මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සහ උපදෙස් පළවෙමින් පවතින අතර ඇතැම් විට ඒවා නිරවුල් නැති බව ඔබට තේරෙනවා ඇති. එන්නතක් පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමෙන් එම සැකය අවම කරගත හැකි වෙනවා. එන්නතක් යන කුමක්ද? එන්නතකින් සිදු කරන්නේ වෛරසයකට ආසාදනයකට හෝ රෝගයකට එරීව සටන් කිරීම සඳහා ශරීරයේ සූදානම් කිරීමයි. එන්නතක අඩංගු වන්නේ රෝගයේ ඇතිකරවන ජීවියා නැතිනම් වෛරසය අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසයි. නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද එකී ජීවියාගේ අනුපිටපතක් වෙනවා. එන්නත ශරීරගත කළ විට ආක්‍රමණිකයෙකු ඇතුළු වූ විගස සිරුර එය හඳුනාගෙන ඊට එරෙහි සටන් වැදීම සඳහා ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වීමද සිදුවනවා. එහිදී ඊට අදාළ ප්‍රතිදේහ ශරීර තුළ නිපදවීමක් වනවා. එම ක්‍රියාවලිය සිදුවීමෙන් පසුව එකී ජීවියා නැවත ශරීරගත වුවහොත් එම ආක්‍රමණිකය පහසුවෙන් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් වනවා. ඊට අවශ්‍ය සෙබළුන් ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහ මෙමගින් සිරුරේ පවතිනවා. එහිදී ඔබට සම්පූර්ණයෙන්ම රෝගයේ වැළඳීම ලක්වන අතර එම ආගන්තුක ජීවියාගෙන් දරුණු බලපෑමක් සිදුවීමට පෙර ඒ විනාශ කර දැමීමට ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක්ද ලැබීම එන්නත මගින් සිදු කරනවා. එවැනි එන්නතක් ලබා ගැනීම මගින් ඇතැම් උදවියට පමණක් සුළු අතුරු ආබාධ ඇති විය හැකි වෙනවා. එය තාවකාලික උණුගතියක් හෝ එන්නත ලබා දුන් ස්ථානයේ සුළු ඉදුමුම් ගතියක් ලෙස පෙන්눔 කරනු ලබනවා. කලාතුරකින් ඊට වඩා වැඩි ආසාත්මිකතාවක් පෙන්눔 කරන්නේ නම් වහා වෛද්‍යවරයා හමු විය යුතුයි. එන්නතක් යනු ඉතා ශක්තිමත් දෙයක් බව එක්සත් ජනපදයේ රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය වන CDC මධ්‍යස්ථානය පවසනවා. රෝගයක් සුව කිරීමට පවතින ඔසුවක් මෙන් නොව එන්නතකින් එම රෝගයේ වැළඳීම් වළක්වනු ලබනවා. එන්නත් ආරක්ෂාකාරීද? මුලින්ම එන්නත් භාවිතා කර ඇත්තේ චීනයයි. ඒ දසවන ශතවර්ෂයේදී වෙනවා. නමුත් මේ පිළිබඳ ලෝක පුරා කාගේත් අවධානය ලක් වූයේ සුළු බලපෑමක් ඇතිකරවන ගව් වසූරිය රෝගය මගින් වසූරිය රෝගයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක් ඇතිකරවිය හැකි බව එඩ්වර්ඩ් ජෙනර් විසින් 1796 වසරේදී සොයාගනු ලැබීමෙන් අනතුරුවයි. ඔහු එම සිද්ධාන්තයේ පරීක්ෂාවට ලක් කිරීමෙන් වසර දෙකකට පසුව එම පරීක්ෂණයේ තොරතුරු ප්‍රකාශයටද පත් කරා. ඉංග්‍රීසි භාෂාවෙන් එය වැක්සීන් ලෙසින් නම් කෙරුණේ එතැන් පටන් බව සඳහන් වනවා. ඒ ලතින් භාෂාවෙන් ගවයා හැඳින්වීමට යෙදෙන වැකායන වදන අනුසාරයෙන් බිහි වූ නාමයක් වනවා. එන්නත් සොයා ගැනීම නවීන වෛද්‍ය විද්‍යාවේ ඉහළම ජයග්‍රහණය ලෙස පිළිගැනීමට ලක්වනවා. එමගින් රෝග 20කට ගොදුරු වී සෑම වසරකම මියෑමින් සිටි ජීවිත මිලියන 2-3ක් බේරා ගැනීමට හැකි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම එන්නත් වෙළඳපොළට මුදා හැරීමට පෙර දැඩි පරීක්ෂාවට ලක් කරන බව එක්සත් ජනපදයේ රෝගපාලන හානි නිවාරණ මධ්‍යස්ථානය පවසනවා. පළමුව ඒවා රසායනාගාර තුල පරීක්ෂාවට ලක් කරන බවද ඔවුන් පවසනවා. දෙවනුව සත්ව දේහ මත සායනික පරීක්ෂාවට ලක්වන්නේ ඉන් අනතුරුවයි. ඖෂධ නියාමන අධිකාරීන් මගින් අනුමැතිය ලැබෙන්නේ සායනික පරීක්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵල මතයි. මීට පෙර පරම්පරාවට ළමා කාලයේදී වැළඳුණු බොහොමයක් රෝග වත්මන් ළමා පරපුරට වැළඳෙන්නේ ඉතා අඩු මට්ටමකින්. ඒ එන්නත්කරණය මගින් බව ඔවුන් සනාථ කර තිබෙනවා. අතීතයේ මිනිස් ජීවිත මිලියන 100 ගණනක් මිලිගත් වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කිරීමට හැකි වී තිබෙන්නේද එන්නත්කරණය නිසායි. නමුත් එන්නත්කරණය සාර්ථක වීමට බොහෝ විට දශක ගණනක් ගත වන්නටද පුළුවන්. පොලියෝ රෝගය අප්‍රිකාවෙන් සදහටම තුරන් වූ බව නිවේදනය වූයේ මෑතකදීය. ඒ වෙන විට පොලියෝ එන්නත ලෝක පුරා භාවිත කිරීමට පටන්ගෙන වසර 30කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. COVID-19 හමුවේ අපගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා ලෝක ජනගහනයෙන් විශාල පිරිසකට කොරෝනා එන්නත ලබා දීමට වසර ගණනක් ගත විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවනවා. කොහොම වුණත් මේ කොරෝනා වෛරසය ලෝකයෙන් හැකි ඉක්මනින් තුරන් වේවා යන්න අප කාගේත් ප්‍රාර්ථනාව වෙනවා. මේ නිවැදගත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට නම් විශ්වතොරතුරු YouTube channel එක subscribe කර bell icon එක click කරන්න. තවත් මේ නිවැදගත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට නිරෝගීමත් දවසක් වේවා.